ජාතික ලොතරැයි අනුග්‍රහයෙන් මේ සූදානම් වන්නේ තවත් අපේ රටේ විශිෂ්ට පුරවැසියෙකුට ගුණරෝසුවඳ උත්තමාචාර්ය පිරිනමන. අද ගුණරෝසුවඳ උත්තමාචාර්ය පිරිනමන්නේ අපේ රටේ විශිෂ්ට පුරවැසියෙක් වන මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර මහතා වෙනුවෙන්. අද ගුණරෝසුවඳ වෙන්වන්නේ අපේ රටේ තවත් විශිෂ්ට පුරවැසියෙකු වෙනුවෙන්. ඔහු නමින් සුනන්ද මහේන්ද්‍ර නම් වනවා. අපේ රටේ ගුවන් විදුලි කලාව, පුවත්පත් කලාව, රූපවාහිනී මාධ්‍ය, ලේඛන කලාව, නාට්‍ය කලාව සහ පොදුවේ ජනමාධ්‍ය උදෙසා විශිෂ්ට මෙහෙවරක නිරත වූ ගෞරවනීය මහාචාර්යවරයෙකු ලෙසින් අපට ඔහු හඳුන්වා දෙන්නට පුළුවන්. ඔහු විශ්වවිද්‍යාල ආචාර්යවරයෙකු ලෙසින්ද දහස් සංඛ්‍යාත සිසු දරු දැරියන්ගේ නුවණැස පාදා තිබෙනවා. මේ සියලු කාරණා හේතුවෙන් අද ගුණරුවසුවඳ සම්භාවනාවට පාත්‍රවන්නේ මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර මහතා. අපි අදත් සූදානම් ගුණරුවසුවඳ තුළින් ඔබ හමුවන්න අපේ රටේ තවත් විශිෂ්ට පුරවැසියෙකුට ගෞරව සම්මාන පුද කරන්නට. මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර කියූ සැරින්ම ඔබ ඉතාමත් හොඳින් ඔහුව හඳුනනවා. ඒ නිසා අටුවා ටික අවශ්‍ය නැහැ ඔහු පිළිබඳව හඳුන්වා දෙන්නට කතා බහ කරන්නට. ඒ නිසා අපි මුලින්ම ඔබතුමන්ව ගුණරුවසුවඳ වැඩසටහනට ආයිබෝන් කියලා පිළිගන්න. ආයිබෝන්. මම මුලින්ම අහන්නේ ඔබතුමාගෙන් මොනවද මේ දවස්වල කරන්නේ ඔබතුමා? මේ දවස්වල නොකරන්නේ මොනවද කියලා හෙවුවනම් තමයි එතන වඩා හොඳ. නොකරන නෙවෙයි මං ඇත්තටම ටිකක් විවේකීව ඉන්නේ මේ කාලේ. හැබැයි ලියන දේ තාම නැත්තේ නැහැ. ඉගැන්විල නැත්තේත් නැහැ. විශ්වවිද්‍යාල දෙකකම උගන්නන්න තියෙනවා. මම මේ මෑතකදී පොඩි පරීක්ෂණයක් කෙරුවා. ඒක තමයි මේ දැන්ට මං හිතන්නේ පළ ගන්වන්නට තියෙන්නේ. දැන් ඔය ත්‍රිපිටකයේ තිබෙන ඇතැම් යෙදුම් දැන් සාහිත්‍යයට ප්‍රවේශ වෙලා තියෙන්නේ කොහොමද කියන එක ගැන හොයලා බැලුවා. ඇද නිදර්ශනයක් වශයෙන් කියනවා අපි කියමුකෝ සක්‍රියා කියලා. සක්‍රියා කියන එක දැන් අපි කියනවා, දැන් ගමේ මිනිස්සු කියනවා සකා කියලත් කියනවා. සක්‍රියා, සක්‍ර දෙවියෝ, දහසක් ඇස් ඇති පුද්ගලයා, මේවා කොහොමද ආවේ කියලා පොඩි ශබ්දාකරයක් හදන්න හදනවා. එක්කම මේ ආනන්ද හාමුදුරුවෝ සමග බුදුන් වහන්සේ ගත කළ කාලය ටිකක් නවකතාවක ස්වරූපයෙන් මම ලියන්නට මහන්සිගත ලීලා ඉවරයි. මගේ පොත් ප්‍රකාශකෙක් හිතවත් මේ දයාවන්ත ජයකුරු මහත්මයා එක මුද්‍රණය කරනවා. මට වුමනා කරලා තියෙන්නේ මේ කුසිනාරාවට යනකන් ආනන්ද හාමුදුරුවයි බුදුන් වහන්සේ අතර ඇති වුණු සංවාදය නූතන පාඨකයට කියලා දෙන්නට. මම ඒකට යොදලා තියෙන්නෙත් ආනන්දය මේ සිත ප්‍රභාස්වරය. ඒක තේරුම බුදුන් වහන්සේ කියපු යෙදුමක්. ආනන්දය කියලා අමතලා කියනවා කෙනෙකුගේ සිත ඉහළම මට්ටමෙන් පැහැදිලි කරගන්නත් පුළුවන්, නිරවුල් කරගන්නත් පුළුවන්, අවුල් කරගන්නත් පුළුවන්. අවුල් වී තිබෙනවට වඩා නිරවුල්ව තබා ගැනීම හොඳයි කියන ඒ ආගමික චින්තාව තමයි මේ කෘතියේ පළවෙන්නේ. මෙන්න මේක තමයි මේ දවස්වල මම නියලී සිටින කාර්යය. අතරම අද දවසේ නියලෙන කාර්ය පිළිබඳ ඉතාම පැහැදිලි විග්‍රහයක් කළා ඔබතුමා. ඔබතුමා අපේ ක්ෂේත්‍රයේ විශේෂම ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ ගුරුවරයෙක්. අපේ සහෘදයන්ගේ මෙහෙවින්ම මේ රූපවාහිනී ගුවන් විදුලි පුවත්පත් කලාවේ නියැලෙන බොහෝ සහෘදයන්ගේ ගුරුවරයෙක් විදිහට ඔබතුමා හඳුන්වා ගන්නට පුළුවන්. ඔබතුමා ඉතාම රසවතෙක්, මහාචාර්යවරයෙක්, නාට්‍යවේදියෙක්. ඉතාමත් පුළුල් දේවල් ඔබ සමග සාකච්ඡා කරන්නට තිබෙනවා. නමුත් අපි කැමති ඔබතුමාගේ අතීතය පිළිබඳව කතා කරන්න. අපි කැමති කුඩා කාලයට යන්න. කුඩා කාලයට යන කිව්වහම ඔබට යන්න සිද්ධ වෙන්නේ මා සමග දෙවනි ලෝක යුද්ධ කාලෙටයි. ඒ කියන්නේ මම දැන් සෑහෙන කාලයක් ජීවත් වෙලා කියන එකයි ඒක තේරුම. 1944 ගණන් මට හොඳට මතකයි. 47 යුද්ධය ඉවර වෙච්ච කාලේ මගේ තාත්තා සෞඛ්‍ය පරීක්ෂකවරයෙක්. අපේ අම්මා පැවතෙන්නේ වෙද පරම්පරාවකින්. අපි හිටියේ ගම්පහ නතර වෙලා. මට අධ්‍යාපනය ලබා ගන්න පුළුවන් වුණ ඉස්කෝල දෙකක් තියෙනවා. එකක් නුවර ධර්මරාජ විද්‍යාලය. ඉතාමත්ම කෙටියෙන් කියනවා නම් ඊට පස්සේ මම ආනන්ද විද්‍යාලයට පැමිණියා.
Mage jiwite padanam athi une adath mama gaurawa karanne Ananda Vidyalaya labincha padanamatai Ananda Mahavidyalaya Dharmaraja Vidyalaya wani vidyalawalata giyata passe mata hungakma wataha ganna puluwan une England vidyalaya Api kemati BBC ayatane pilibandawa katha karanna saha Englandaye pilibandawa katha karannata pera athuwa obe vishwavidyala jeevithaye pilibandawa katha karanna vishwavidyala jeevitheedi attatama hita wada mata hungakma ramaniya addakinna ekaṭa hetuwa tamai ingreesiya misra adhyapanayekin tamai apata galawum karyu wenna puluwan kiyana gyane aawa e nisa mama honda ingreesi ugetek bawata patthuna bawa නොපැකිලව කියන්න ඕනේ. නමුත් මට ඉංග්‍රීසි අධ්‍යාපනයෙන් උපාධියක් ලබාගෙන සිංහල අධ්‍යාපනයෙන් උපාධියක් ලබාගෙන මේ රටට ගැලපෙන මිනිහෙක් වෙන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ මට මතු කෙරුණේ එංගලන්තේ ඉඳද්දි. ඒ නිසා මට සිද්ධ වෙනවා පාසල් අධ්‍යාපනයේදී කැඩිච්ච තැනක් නැවත පුරුකක් උනේ එංගලන්තේ දීලා කියන්න. Insa විශ්වවිද්‍යාලය අධ්‍යාපනයේ අවතක්සේරු කරනවා නෙවෙයි නමුත් බොහෝ දිනක් අභිරුචියෙන් කතා කරන විශ්වවිද්‍යාල අධ්‍යාපනය يعني එංගලන්තයේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය තමයි ලැබුණේ නමුත් ඒ අධ්‍යාපනයයි අපේ රටේ අධ්‍යාපනයයි සංසන්දනයේ කෙරුවොත් පෙරදිග ශාස්ත්‍රඥයින්ට ලංකාවේ විශ්වවිද්‍යාලයකට වඩා ලන්ඩන් විශ්වවිද්‍යාලය හොඳයි කියලා මම නොපැකිලව නොබියව කියනවා Api mulin kata kerawa ge api ara England te jiwite saha BBC jiwite wisheshema madde te sambandha nisa madde weduwe noba kala kida nisama wisheshema jana sanwedane obe pradhana wishepatayak nisama BBC pilibandawat kata kala yuthumai saha England te adhyapane pilibandawat api kata baha karamu dan England te te mata yamata siddha une etharama Sri Lanka gwanni sansthawa nisa e dawasala Sri Lanka gwanni sansthawa kila kiwwe naha 1969 ඉදී තමයි සංස්ථාව බවට පත් වුනේ. රේඩියෝ සිලෝන්. රේඩියෝ සිලෝන් කියලා කිව්වේ. ඒක ගුවන්විදුලි ආයතනය, නැත්නම් දෙපාර්තමේන්තුව. මහගම ශේකර මහත්මයා ඒ ස්ථානයේ අතරලා ගියාට පස්සේ සංගීත අංශයේ නිබන්ධ සම්පාදකවරයාගේ දුරය පුරපාඩු වුණා. උපාධිධාරී වශයෙන් මට අවස්ථාව ලැබුණා මේ පුරපාඩුවට ඉල්ලුම්පත්යක් යවන්න. මම හිතුවේ නෑ ලැබෙයි කියලා. කට බොහෝ දිනක ඉන්න බව දැනගත්තා. නමුත් වාසනාවට වගේ ලැබුණා. එසේ ලැබීම නිසාම තරඟ විභාගයක් තමයි තිබුණේ BBC ට යන්න. BBC ය තෝරා ගන්න පුද්ගලයාට කොන්දේසි මාලාවක් යොමු කරනවා. ඉතින් මට ඒ කොන්දේසි මාලාව හොඳට ගැළපුණා. ඒක තමයි අවුරුදු 3ක් ඉන්න ඕනේ. තමන්ගේ පවුල අරගෙන යන්න පුළුවන්. අනිත් එක තමයි සතියකට වැඩසටහන් දෙකක් කරන්න ඕනේ. මේ වැඩසටහන් දෙක ශ්‍රී ලංකා වාසීන්ට අසන්නන්ට අතිශයින්ම ප්‍රයෝජනවත් වෙන්න ඕනේ. අනිත් එක තමයි රටතොට ඇවිදලා ගිහිල්ලා ඉතින් මේ තාක්ෂණයේ ඉගෙනගෙන තියෙන්න ඕනේ. හැබැයි තවත් එක වැදගත් කාරණයක් දුන්නා. වුමනා නම් පශ්චාත් උපාධි කිරීමට අපේ අවසරය ලැබේ. මේක තමයි මම හිතන්නේ මට වැදගත්ම වෙච්ච ප්‍රවෘත්තිය. මොකද අපේ භාෂා පරිශ්‍රයවරයා ශ්‍රී ලංකාවේ හිටපු මහාචාර්ය ක්‍රිස්ටෝෆර් රේනල්ස් මහත්මයා ලන්ඩන් විශ්වවිද්‍යාලයේ මම ආයතන පතක් යවුවා මාව පශ්චාත් උපාධි වලට ගන්න කියලා පිළිගත්තා. එහි තිබුණා මේ SOS කියලා School of Oriental and African Studies. ඒ කියන්නේ ප්‍රාචීනවාදී සහ අප්‍රිකානු අධ්‍යයනය පිළිබඳ කේන්ද්‍රය. ඒක බ්‍රිතාන්‍ය කටුකේට සම්බන්ධයි BBC ට සම්බන්ධයි එතකොට නොයෙකුත් මේ වෙනත් ස්වදේශීය විදේශීය ආයතන සම්බන්ධයි මට ඉතින් මේක අතිශයින්ම ඵලදායක කාලයක් වුණා හැබැයි අවුරුදු 3 ගත වුණාට පස්සේ මගේ මේ අනුප්‍රාප්තිකේ කියන බවක් පෙවුන්නේ අවුරුද්දක් විතර මට අවුරුදු 4ක් ඉන්නත් පුළුවන් වුණා මගේ කාලේ එනකොට මම ආචාර්ය උපාධිය කරලා ඉවරයි. අපි කැමති දැන් ඔබ තුළ විද පුජ්‍යලයන් සිටිනවානේ විශේෂයෙන්ම සාහිත්‍යකරුවෙක් සිටිනවා.
වහචාර්යවරයෙක් ගුරුවරයෙක් නාට්‍යකරුවෙක් තවත් විශේෂම රසවතෙක් මේ හැම චරිතයක්ම ඔබ තුළ සිටිනවා. අපි කැමති මේ චරිත පිළිබඳව කතා කරන්න. අපි කැමති අර ඔබ මුලින්ම දැන් මොහොතකට කලින් ප්‍රකාශ කළ නිසාම ඔබ තුළ සිටින නාට්‍යකරුවා පිළිබඳව කතා කරන්න. ඒක පටන් ගන්නකොට කියන තැන තමයි මම මේ නෝවිජියානු ජාතික හෙන්රි කිබ්සන් නාට්‍යකරුවාගේ කෘතිවලට දැඩි ලෙස හැල්ම දක්වන කෙනෙක්. දැන් නෝවිජියානු ජාතික හෙන්රි කිබ්සන් ලංකාවට හඳුන්වා දී තිබුණේ එක පොතකින් පමණයි, ඩෝල්ස් හවුස් සෙල්ලම් ගිහි කියන කෘතිය. නමුත් ඔහු ඒකෙන් නිසි ලෙස හඳුන්වා දී තිබුණා කියලා මම විශ්වාස කරන්නේ නැහැ. ඉතින් මම ඇත්තටම ඉබ්සන්ව හදාරන්න පටන් ගත්තා. එදා ගබ්ල නාට්‍යයෙන් පස්සේ පියගුන්ඩ් කියන නාට්‍ය, පබ්ලික් එනිමි කියන නාට්‍ය, ඩෝල්ස් හවුස් නාට්‍ය ඔක්කොම කියෝගෙන කියෝගෙන කියලා ඒ එංගලන්තේ ඉන්න කාලෙදී මේ නාට්‍ය එකක් නැර ලැබෙන අවස්ථාවදී බලන්න පටන් ගත්තා. දැන් ඉඳලා හැම වෙලාවකම බලන්න පුළුවන් වීම නිසා මට හිතුණා මේක අපේ අපේ රටේ අත්දැක ගන්න ඕනේ කියලා. ටිකක් දුර කරගෙන කරගෙන යනකොට සයුරෙන් ආලන්ද වෙන මාල්ලි පොන්සේක මහත්මිය රඟපාපු නාට්‍ය ප්‍රථම වතාවට. දැන් ওই නාට්‍ය ආශ්‍රය කරගෙන අපේම නාට්‍ය ගොඩනගන්න බැරිද කියන චේතනාව මට ආවා. එහි ප්‍රතිඵලයක් වශයෙන් තමයි ඇත්තටම පොකුරුවැස්ස නාට්‍ය ආවේ. අත්තදා බැලීමක් වශයෙන් ගොටවුස්කි පදනමෙන් ලබාගත් දැනුමෙන් පෝලන්තේ සොක්‍රටිස් නාට්‍ය කෙරුවා. අපේ අභාප්‍රාප්ත සේන වීරසේකරතුමා සංගීතඥ බොහොම බරපතල ඇල්ලුවා. සියලුම සම්මාන ටික දිනාගන්න පුළුවන් වුණා. නාට්‍යයේ පිටපතට නාට්‍ය නිෂ්පාදනයේ නාට්‍ය අධ්‍යක්ෂණය හොඳම නළුවා, සහය නළුවා, හොඳම සංගීතය, හොඳම මේ අංග රචනය, හොඳම වේදිකා සැරසිල්ල යනාදී ඔක්කොම ලැබුණා. යාලත් මනෝරත්න මහත්මය තමයි රඟපෑවේ සොක්‍රටිස්ගේ චරිතය. හිතාමත්ම අපූරුට කළා. ටික කාලයක් මන් නිස්සබ්දල ඉඳලා ඊසොප් නාට්‍යයේදී ඒක ජනසන්නිවේදන අධ්‍යනාංශයේ අපේ කටිකාචාර්යවරු සියලු දෙනාම එකතු වෙලා සහාය වුණා. අභාප්‍රාප්ත ආචාර්ය කේමදාස තමයි ඒක සංගීතය කෙරුවේ. ඉතින් හොඳක් හොඳ අත්දැකීම් රහසියක් ලැබුණා. මේ අතරතුරදී මම පුංචි පුංචි නාට්‍යයක් කෙරුවා චෙකෝව් සන්ධ්‍යාව කියලා. ඒවා නිකන් හිතේ සන්තුෂ්ටිය සඳහා තමයි කෙරුවේ. ගුරු අරුකම් ගැනීම ලබා දීමට. මොකද මම නාට්‍ය ඉගැන්වුවා. නාට්‍ය වේදයේ මට පිටලා තියෙනවා. දැන් මම ඉගන්ලා තියෙනවා. දැන් ජාතික තරුණ සේවා සභාවේ ප්‍රථම නාට්‍ය පාඨමාලාව මගේ අධ්‍යක්ෂණයේ දාවේ. ඔබ ගුරුවරයෙක් වගේම අපේ විශ්වවිද්‍යාල විශාල දැනුම් සම්භාරයක් ජනමාධ්‍ය විශ්වවිද්‍යාල තිළිණ කර තිබෙනවා, විශේෂයෙන්ම අපේ සහෝදරයන්ට. ඒ වගේම විවිධ මාතෘකාස ඔබ පොත්පත් විශාල ප්‍රමාණයක් රචනා කර තිබෙනවා. මුලින්ම ඔබට මතකයේ තිබෙනවද ඔබ රචනා කර තිබෙන පොත්පත් ප්‍රමාණය සහ ඒ ගැන සඳහන කරලම ඔබේ ග්‍රන්ථ ජීවිතය පිළිබඳව කතා කරන්න කියලා මම ඉල්ලා සිටිනවා. මම පොත් ලියනා මිසක් කීයක් ලියලා තියෙනවද කියලා දන්නේ නැහැ. මගේ භාර්යාව නම් කියන්නේ 200-300ක් ලියලා ඇති කියලා. මම එකතු කළා නැහැ. මම නොලියපු පොත් සංඛ්‍යාවකුත් ගෙදර තියෙනවා. ඒක ලිපිගොනුවල දාලා මම ලියපු පොත් අතරින් පණේනියම ප්‍රකාශයට පත් කිරීමේ නවකතාවක් එවන එළියට මිනිස්සු. ඊට පස්සේ මම නවකතා ලිව්වා. මම හිතන්නේ මේ වෙනකොට 18ක් 19ක් විතර ඇති. මගේ හිත බෙහෙවින්ම යොමු වෙච්ච කෘතියක් තමයි නිරුවත් දිවුරු කියන කෘතිය. ඒකටත් සම්මානයක් ලැබුණා. එංගලන්ත දිලිව උඩගෙදර මහත්මගේ වස්තු කර ඒක නැවතත් බොහෝම ප්‍රසාදයට ලක් වුණා. ඊට පස්සේ කලක් පුළුල්ලේ මම පර්යේෂණ පවත්වල කරපු එක නවකතාව තමයි ඡායා ප්‍රාන්තිය කියන එක. නිරාලම්මණය ජීවක මේ වත, එතකොට මේ දෙව්දත්මවට මැනවි කියන කෘතිය.
mata buho durte hitenawa navakathawa liyena pirisa sulabai buho denek inna eka waradak nemei namuth e aya liyanne sulaba kathandarayak aragena pahasen karana katayuttak pahasen karana katayuttata tiyenawa api kiyana me aakrutiyak hada gannawa e aakrutiyata galapinna liyannata sudanam wenna ayetta wada mam wenas Insa magi kata beti ini vikal pagani itu. Namun mata santosin kian dulu aja dia tamai break me parta ke pirisat mata inno. Ono kai magi kuti kena kian nanti ini. Dae oba kata kali oba nawa kata pilih pada mana api dan oba nawa kata wal ta epitim. Ita amak wisala shastriya kuti sangkya wak rachana kata tipe no oba shastriya lipi pilih pada kuti pilih pada wat kiamati ketien ho madag dana kiaga. ජනසන්නිවේදන විෂය විශ්වවිද්‍යාල මට්ටමින් හඳුන්වා දෙනකොට අපිට පේන එක ලොකු අඩුවක් තමයි ඉංග්‍රීසියෙන් පොත් තියෙනවා සරල සිංහල පොත් නැහැ. ඉතින් මට සිද්ධ වුණා විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යනාංශයේ පුරෝගාමි ජේෂ්ඨ කථිකාචාර්යවරයෙක් වශයෙන් ජනමාධ්‍ය නැගීම කියලා පොතක් ලියන්න. ජනමාධ්‍ය ගවේෂණය කියලා පොතක් ලියන්න. ජනමාධ්‍ය සමීක්ෂණ කියලා පොතක් ලියන්න මූලික පොත් තුනක් මේ අතරතුරේ මගේ උනන්දුවක් තිබුණා මේ ජනශ්‍රුතිය ගැන ඒ නිසා මට සිද්ධ වුණා මේ අපේ විෂයට අදාළව සාම්ප්‍රදායික sannivedanaye තියෙන කියමන් ජන කියමන් පොත කියලා මම පොතක් ලිව්වා පුරාණෝක්ති සංග්‍රහය කියලා පොතක් ලිව්වා ඊට පස්සේ ටිකටම පෙළක් ලියන්න සිද්ධ වුණා නිර්මාණාත්මක sannivedana මම හිතන පොත් 10ක් ලිව නිර්මාණාත්මක sannivedana ප්‍රවණතා කියලා. ඉතින් අදත් ඒ වලියමින් සිටිනවා කිසිම විදියකින් එබඳු පොත් ලිවිල්ල නිෂ්ඵල බවක් නම් පේන්නේ නැහැ. අපි ඔබේ වෘත්තීය ජීවිතයේ වගේම ඔබේ අධ්‍යක්ෂීම් ඔබේ රැකියාවන් පිළිබඳව මේ සියලු කටයුතු පිළිබඳව බොහෝ දේවල් කතා කරා නමුත් පෞද්ගලික ජීවිතය පිළිබඳව කතා කරන්නේ නැහැ අපි කැමති දැන් පෞද්ගලික ජීවිතය දෙසට යමු දැන් මං කීකී හිටියේ අපි පුතු තුන්දෙනා අතරින් දෙන්නෙක් බෙන්ගලන්තේ තුන්වෙනි පුතා ලංකාපිට එක ඉන්නේ නමුත් මේ ගෙදර අපිත් එක්ක මමයි මගේ බිරිඳයි සිටින්නේ අපි දෙන්නා එකතු වෙලා අපි ශාස්ත්‍රීය කටයුතු කරගෙන යනවා ඒ දරුවෝ එනවා අපිව බලන්න ඒ වගේම දැන් ඔබතුමන් විශේෂයෙන්ම අපේ ක්ෂේත්‍රයට ජනමාධ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ කෙනෙක් විදිහටත් ඒ වගේම කලාවට මේ සාහිත්‍යයට විශේෂම නාට්‍යයට සම්බන්ධ කෙනෙක් විදිහටත් අපේ ප්‍රේක්ෂකයන් බොහොම දෙනෙක් ඉන්නවා මේ වැඩසටහන අරමුණ මේ කියනවා ක්ෂේත්‍රවලට එන්න බලාපොරොත්තු වෙන්න පිවිසෙන්න බලාපොරොත්තු වෙන්න ඉන්න අය තරුණ පරම්පරාව විශේෂයෙන්ම පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් අපි කැමති මෙවන් ජේෂ්ඨයෙක් ළඟ සිටින නිසාම ඔවුන් වෙනුවෙන් යම් කිසි පණිවිඩයක් ලබා දෙනවා නම් ඉතාමත් ගරුකොට සලකනවා අපි. ඒක ඉතාමත් හොඳ ප්‍රශ්නයක්. උත්තම ගණි ප්‍රශ්නයක්. එක දෙයක් තමයි මගේ විශ්වාසය ඔබ දැඩි ලෙස භාෂාව ප්‍රගුණ කළ යුතුයි. සිංහල හෝ ඉංග්‍රීසි හෝ කුමක් හෝ ඔබේ ප්‍රකාශන ශක්තිය කුසලතාවක් බවට පත් කරගත යුතුයි. ඊළඟට තව එකක් තියෙනවා සෑහෙන දුරකට මේ ආගමික චින්තාවන් ගැන නැඹුරු වීමක් අවශ්‍යයි කියලා මට හිතෙනවා. තමන් යමක් කරගෙන කරගෙන යනකොට ඒක ප්‍රගුණ කරගෙන කරගෙන යන්නට පොඩි එළඹ එළඹි සිහියක් ඕනේ. සතිපට්ඨානෙ ඕනේ. එළඹ සිටි සිහියෙන් යුක්තව කරන වැඩ කටයුතු අසාර්ථක වෙන්නේ නැහැ. ඒකට අපි කියන්නේ සූදානම. දැන් කෙනෙකුට කන ඇහෙනවා නම් හොඳට සවන් දීමේ පුරුද්ද ඇති කරගන්න පුළුවන්. දැස පේනවා නම් පොතපත කියවීමේ සහ නැරඹීමේ කුසලතාව ඇති කරගන්න පුළුවන්. එතකොට දැන් ස්නායු මණ්ඩලයේ හොඳ ශක්තිමත් නම් ඉවසීම ඇති කරගන්න පුළුවන්. ගවේෂණශීලී නම් ඇවිදින්න පුළුවන් නම් යන්න පුළුවන් නම් කතා බහ කරන්න කට තියෙනවා නම් ප්‍රශ්න අහන්නට කරදා ලියන්නට කරදාසි තියෙනවා නම් පෑන් තියෙනවා නම් සූදානමක් වෙන්න පුළුවන්. මෙන්න මේ කුසලතාවන් ටික ඔප්නගා ගත්ත අයට අපේ රටේ ඉතාමත් හොඳ අනාගතයක් තියෙනවා.
අපි කැමති අවසාන වශයෙන් ඔබෙන් දැනගන්න ඔබේ ගෙවිගේ ජීවිතේ ආපසු හැරි බලද්දී ඔබේ වෘත්ති ජීවිතේ වෙන්න පුළුවන් ඔබේ ගුරු ජීවිතේ වෙන්න පුළුවන් එහෙමත් නැත්නම් ඔබේ පෞද්ගලික ජීවිතේ මේ සියලුම දේ එකසු කරලා ආපසු හැරි බලද්දී ඔබට දැනෙන හැඟීම අපි කැමති ගොනු කරනවා නම් ප්‍රේක්ෂකයන්ට මට ආපසු හැරි බලනකොට හිතෙනවා සමහර කාලවලට මගේ අතින් සිදු වුණු දේවල් මදි කියලා. නමුත් නැවත වතාවක් හිතලා බලනකොට මට හිතෙනවා ඇති කියලා. අන්න එහෙමයි මං මගේ ජීවිතය ආපසු හැරි බලන්නේ. මේ ඔබ දකින්නේ මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයන් විසින් රචිත ග්‍රන්ථ විශාල ප්‍රමාණය අතුරින් අතලොස්සක්. මේ සියල්ල ලාංකීය ජන සමාජයට කර ඇති යහපත් වූ බලපෑම අප්‍රමාණ වනවා. මේ මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයන් විසින් තම මහඟු වූ ජාතික මෙහෙවර නිර්මාණ කාර්යයන් සඳහා ලබාගත් සම්මාන අතරින් කිහිපයක්. මේ සූදානම අදට ගුණරුව සුවඳ තුළින් ඔබෙන් සමුගෙන යන්නට. සමුගෙන ගියත් අපි හැමදාමත් වගේ ලබන සතියේත් බදාදා සවස 6ට ජාතික ලොතරැයි මණ්ඩලයේ අනුග්‍රහයෙන් සූදානම් නැවත වතාවක් ඔබ හමුවන්නට මෙවැනි ගුණරුව සුවඳ වැඩසටහනකින්. තිරේ දිස්වන අසුපුරුදු විදිහටම අපේ ලිපින ඒ වගේම දුරකථන අංකය ඔබට පුළුවන් අපිට කතා බහ කර අපේ වැඩසටහන පිළිබඳව ගුණ දොස් අපට කියන්නට. එහෙමනම් ලබන සතියේ ඔබ හමුවන තෙක් අපි ඔබට සුබ සතියක් ප්‍රාර්ථනා කරනවා. Thank you.